ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ දැන් මේ අපි ඉන්නේ හතර ඇඳපු ගේක. මැද මිදුල තියලා හතර ඇඳපු ගේ. මම හිතනවා පොඩි ස්වාමීන් වහන්සේලා දැකලා ඇති නුවර තියෙන පත්තිරිප්පුව. ඒක තියෙන්නේ වහලේ හත්ත වගේ එක කූටාගාරයක තමයි වහලවල් පරාල ටික ගිහිල්ලා තියෙන. මේ වගේ මුදුන මේ වගේ මුදුනක් බලන්න පුළුවන් අපිට. මේ වගේ හතර පැත්තෙම එක කූටාගාරේ තියෙන එකට බුදුචාන්සේට කූටාගාර ශාලාවක් තිබුණා මේ විශාලානුව මහනුවර. ඒක ඉන්දියාවේ තියෙන වහලවල් හදන විශේෂ ස්වරූපයක්. මෙතන මැද කණුවක් නැහැ. මේ පරාල ඔක්කොම ඇවිල්ලා හරියට මැදට එකතු වුණාට පස්සේ ඔක්කොම හිර වෙනවා. ඒ හිර වුණාට පස්සේ ඒක පේන්නේ හරකෙගේ ඇවිදින හරකෙගේ ඉලෑට ටික ඇවිල්ලා පිටකොන්දට හේත් වුණාට පස්සේ කකුල් හතර මැද කිසිම කණුවක් නැතුව මේක දරාගෙන ඉන්න පුළුවන්. ඒක බුදුජාන්සේ බොහෝ විට උපමා කරලා තිනවා. මේකෙත් කතා කරලා තිනවා මේ කූටාගාරේ දැන් මේ මෙදන මැද මුදුන් ඇටේ ඒක තෙමෙන්න පටන් අරගත්තොත් ඒක හොඳට වහලා නැත්තම් මේකට වතුර ගලනවා. ගලපුවාම ඒ ලස්සන උඩට කේතුවක් වගේ එකක් හිට තියෙන ඒකත් පෙඟිනවා. ඊට පස්සේ පරාල ටිකත් පෙඟිනවා. වහලෙත් පෙඟිනවා. බිමත් පෙඟිනවා. අවස්සුත කියලා කියන ඒවා වැයි වතුරට පෙඟිනවා. ඊට පස්සේ ටික දවසක් ගියාම කූටාගාරයේ මුදුන් ඇටෙත් දිරනවා. පරාලත් දිරනවා. වහලෙත් දිරනවා. මේ පොළොවටත් වතුරටත් දිරනවා. ඒ නිසා උඩ ආරස්සා කළ නැත්තම් හොඳට වැහිලා නැත්තම් මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඔක්කොම තෙමි තෙමි වැහිලා දිරලා නැති නාස්තිලා යනවා. වහලෙ ගහන්න හරි අමාරුයි. ඊට වගේ තමයි මේ වහලෙ ගැහුවට පස්සේ මේකට ඇතුළට වතුර වැහි වතුර නොයෙන්න හැදුවේ නැත්තම් වතුර වැටුනේ කොතනද? වැටිච්ච තැන පිංගෙනවා. වැగిරෙනවා. වැగిරිච්ච තැන් වල පුස්කන දිරනවා. ඒ වගේ තමයි අපේ හිත, අපේ කය, අපේ වචන ආරස්කිත නැත්තම් ඒක නිතරම කෙලස් වාහිනවා. කෙලස් වැగిරෙනවා. ඒ වැగిරෙන කෙලස් ටික කාලයක් ගිය ගමන් එතන පිළිකාවක් වගේ කබාසිනිය කරලා දාන කුණු වෙනවා. අන්න එහෙම කුණු වෙච්චි හිතක්, කුණු වෙච්චි වචනයක්, කුණු වෙච්චි කයක් ඇති කෙනෙකුට නැත්නම් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තියෙන කෙනාට තාමත් මේ පෙඟෙන වතුරත් ගලන කෙනෙකුට ඒ වගේම තාම අරසාවක් ඉදල නැත්නම් ඒකාන්තෙම මරණය අභද්‍ර මරණයක් නැත්නම් කාල කන්‍නි මරණයක්. අපි මේ ලෝකේ ජීවත් වෙනකන් নানা ආකාර දේවල් ලබා ගනිවි. බුදුහාමුදුරුවෝ නිසා මම මේ කියන්නේ මේක සමහර විටක මෙහෙම කියනකොට පිරිවෙනේ ලොකු හාමුදුරුවෝ කැමති නැති වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම කිව්වම නම් පොඩි හාමුදුරුවෝ හොඳට ඇහෙනවනේ. මේකට පිරිවෙනේ ලොකු හාමුදුරුවෝ අකමැති වෙයි කිව්වොත් නම් හොඳට බණ ටික ඇහෙනවා. ඒ වගේම පිරිවෙනේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ කැමති වෙන එක්කුත් නැහැ. පිරිවෙනේ උපදේශක හාමුදුරුවෝ කැමති වෙන එක්කුත් නැහැ. බුද්ධ ධාසන ඇමති ඇකමැති වෙනෙකුත් නැහැ. මම දන්නේ මේ දවස්වල ඇත්තටම කවුද කියලා බුද්ධ ධාසන ඇමති. ඊගේ කියලා තියෙනවා හාමුදුරුවෙක්ගේ ඉදිරි ගමන, ඒ කියන්නේ මේ නිවන් දකින්න ගමන පිරිහෙන මෙට්ටෙහි වෙන එකතැන ටැග් ගහින කරුණු හතරක් තියෙනවා කියලා. ආසවට්ටාණීය ධර්ම කියලා කියන්නේ එකතැන මේ කුණු වෙවි පුස්කකා තියෙන එකක් තමයි බහුසුත භාවයේ වැඩි වෙන්න කුණු වෙනවා සරයි. මොම්මේ වළණ්ඩනේ දැන් අපි ඉගෙන ගන්න පුළුවන් තරම් බහුසුත වෙන්නනේ. ඇසුවිරු ඥාන ලබන්නනේ. ලබන්න සතිය නැති වෙන්න ඉඩ තියෙනවා. අහිංසකම නැති වෙන්න ඉඩ තියෙනවා. භාවනා කරන්න වෙලාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්න මෙට්ටයි වෙනවා. එතනම පූතිකායක් බවටපත් වෙනවා. කුණු වෙනවා. ඒ වගේම වස් ගන්න වැඩි වෙන්න වස් වදිනවා. එම් මට ඇවිල්ලා 90 ඉඳලා දැන් 2022 වෙනකොට 32ක් 33කට කිට්ටු වෙලා තියෙන්නේ. දැන් ඇහෙන කුණු වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට පකර ටිකක් කල් ගිහිව ඉඳලා පැවිදි වෙන්න. දැන් තමයි මගේ වයස හැටියට නෝන දැන් 50ක් වෙන්න ඕන. පැවිදි වුණේ මං අර 20 පැනලා. අනිත් එක ගෝල බාලේ වැඩි වෙනකොට කුණු වෙනවා. ආසවට්ටහණි ධර්ම හතරක් තියෙනවා. බෞද්ධ බව වැඩි වෙනකොට උපසම්පදාමෙන් කල්යන්න යන්න ගෝල බාලේ වැඩි වෙන්න ලාභ සත්කාර වැඩි වෙන්න.
ඒ මොකද වෙන්නේ? ඒව වැඩි වෙන්න අපිට අර කාය කර්ම අරසා කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. වචී කර්ම වලින් අරසා කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒ කියන්නේ සීලයේ කැඩෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඊ ගාවට තියෙන චිත්ත භාවනාව කියන හිත අරසා කරන්න තියෙන කාලය අඩු වෙනවා. ප්‍රයත්න අඩු වෙනවා. ඒසයිවට කියන්නේ ආසවට්ටහනීය ධර්ම. ඉතින් මේ ආසවට්ටහනීය ධර්ම වලට අපි කල් දෙන්නම එපායි. අපි යම් ප්‍රමාණයක බෞසුත් භාවයක් ලබන්න ඕනේ. යම් ප්‍රමාණයක් මේ ශාසනයේ පවතිනට අපේ ශිෂ්‍ය ගෝල බාල පරම්පරාවක් හැදෙන්න ඕනේ. මේ ශාසනයේ පවතින අපිට යම් ප්‍රමාණයක් ලාභ සත්කාර ලැබෙන්න ඕනේ. කීර්ති ප්‍රශංසා ලැබෙන්න ඕනේ. මෙන්න මේ ටික නැතුව බෑ. ඒ නිසා අපි කිව්වොත් මේ මාපෝ මේ ඉගෙන ගත්තොත් හොඳයි. මම ඊටපස්සේ ඉගෙන ගන්නෑ. මේ මං උපසම්පදා වෙන්නෙත් නෑ. ඒකට වත්කාන වැඩි වෙනවා. එහෙනම් තමයි ලාභ සත්කාරත් එපා. බහුසුත භාවයත් එපයි කියලා ඒක නෙමෙයි කියන්නේ. එව්ව කරනවයි කියලා මේ බණ භාවනා නතර කරොත් විවේකී අඩු කරගත්තොත් දවසේ හුම්ම ගන්න වෙලාවක් නැතුව මේවා කර කර හිටියොත් මේ කියන්නේ කූටාගාරේ දෙමෙන්ඩ පටන් ගන්නවා. එතකොට වැහි වතුර ඇතුළට ගියාට පස්සේ ඔය වතුරෙන් කරන හානිය අපිව හිතන වගේ එකක් නෙමෙයි. ඒ නිසා වැද්ද වගේ මිනිස්සු ශිෂ්ටාචාරයට එන්නේ ඉස්සල්ලා ඒ මිනිස්සු දැනගෙන හිටියේ නෑ ගෘහ වාසය කියන එක. එමෙ සිටියේ ගල් ගෙවල් වල. එමෙ සිටියේ ගස් බෙනවල. වන රූපාවේ. ඒ නිසා එමෙසුගේ වයස බොහෝම අඩුවෙන් මැරලා ගියා. දැන් ඊට පස්සේ මානවය තමයි මේ කූටාගාර ගෙවල්, තනිපලයේ ගෙවල්, දෙපලයේ ගෙවල්, හතර ඇඳපු ගෙවල් එක් ටයිම් ගෙවල් හදාගත්තේ. හදනකොට එයාගේ ආවුස කාලේ වැඩි වෙන්න පටන් අරගත්තා. ඉතින් මේකේ හදාගන්න අපි කොච්චර මහන්සි වුණාද? ඔහොත් ඒකෙන් නම්බු කරන වෙනුවට අපි මේකේ පුළුවන් තරම් බණ භාවනා කටයුතු කරුවේ නැත්නම් අපිට වෙන්නේ මේ ගෙවල් හදන්න කියලා එක වෙලාවක් නාස්ති වෙනවා. අනිත් එක ගෙවල් හැදුවා කියලා ආඩම්බර වෙලා තවල් කාලයක් නාස්ති වෙනවා. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කය වචන දෙක කියන තැන් වල හිල් වෙලා තියෙනවා කියලා කියනවනම් අපි සීලය ගැන කතා කරනකොට කියනෝනේ අකල් මාශ්‍ය අජිද්ද අසබල ආදි වශයෙන් සීල නම් කරනවානේ. ඒ තැන් තැන් වල කැඩලා තියෙන්න බෑ. ඒවා හංග වෙලා පැරදිලා තියෙන්න බෑ. කබර දාලා තියෙන්න බෑ. සීලේ තියෙන්නේ තමන්ගේ හිත බොහොම පිරිසිදුවට. මොකද්ද සීලේ කියන්නේ? කයෙන් සහ වචනයෙන් සිදු වෙන දුස්චරිතය. දන්න එකක් තමයි මම මේ කියන්නේ. ඒ වුණාට සතුම් මැරීම, හොරකම් කිරීම, කාමමිත්‍යාචාරය කියන තුන අපි කියනවා කයේ දුෂ්චරිතය. එසේ බොරුව කේලම හිස් වචන පරුස වචන කියන වචී දුෂ්චරිතය. දැන් හිතන්ඩ පුංචි හාමුදුරුව පවා අඩුවම වයසේ හාමුදුරුව කීයේද වයස? තයි. හතේ හාමුදුරුවෙක් හිතන්නකෝ. දැන් ඔතෙන්ලා වාඩි වෙලා පැයක් ඉන්නවා කියලා. මේ බණ අහන්න කියලා හිතන්නකෝ. නැත්තම් පරියන් කියලා අපි කවදාකවත් සතෙක් මැරෙන්නේ නැහැ නියෝ වාඩි වෙලා හිටියට. මරන්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ. මේ වාඩිවිලා ඉන්නකොට හොරකමක් කවදාකවත් වෙන්නේ නැහැ. මොනම කාය කර්මයක්වත් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරය කියලා කියන්නේ අනවශ්‍ය රූප බැලීම, සද්ද ඇහිම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, ඒ වගේම මෛතුන සේවනය කියන මොකක්වත්ම කරන්න වෙලාවක් නැහැ. බලන්න මොන්න තරම් අපි අපේ ගේ වහගෙන ඉන්නවද කියලා, අරසා කරගෙන ඉන්නවද කියලා. ඊට පස්සේ අපි කතා නොකර ඉන්නවනේ පැයක්. පරියන්කේ ඉන්නකොට බද්ද පරියන්කේ නැති වුණත් බොරු කේලම් ඉස්සචන පරිසචන නැහැනේ. ඒකට අර කූටාගාරයේ තන්නේ කර ආරක්ෂිතයිනේ. ඒ වෙලාවට වැස්සට ඒක ආම්තු කෙනෙක් කියනවා මට වැස්සට හිත පිට ගියයි කියලා. වැස්සට හිත පිට ගියොත් හිත තෙමෙන්න දෙපায় මං ආන්නේ නැද්ද මං ආන්නේ. ගෙට එනකොට තෙමිලා තියෙන්න දෙපায়නේ. දැන් මේකෙදි වෙලා තියෙන හිත පිට ගියත් කය වචන දෙක අරසයිනේ. ඕක තමයි හැමදෙරේ මං ලැබපු දෙ මේ ජීවිතේ භාවනා කරලා.